අපි නිතර නිතර කතා කරේ වොකප් එක ගැන. ඒ වොකප් එක කොහොමද හදාගන්නේ කියලා. වොකප් එක සාමාන්‍යයෙන් හදාගන්න පුළුවන් ගෙදරදී. ක්ලාස් එකකට යන්න නැතුව ටීචර් කෙනෙක් අවශ්‍ය නැහැ. YouTube වල හදාගන්න පුළුවන් පාරේ යනකොට, ගෙදර වොෂ්රූම් එකට යනකොට, ලිවින් රූම් එකේ ඉන්නකොට, කිචන් එකේදී ඈ මේ අනාදියේ හැමතැනම ඔබට වොකප් එක තියෙනවා. අන්න ඒ ගැන තමයි අද පාඩමේ කතා කරන්නේ. කොහොමද මේ වොකප් එක හදාගන්නේ? ඒ තැන්වලට ගියාම කොහොමද ඒ ක්‍රියාපදය යොදවලා අතීතයෙන් වර්තමානයේ අනාගතයෙන් කතා කරන්නේ? නිදාගෙන ඉන්නවා, ඒකට කියනවා ලීගන් කියලා. ඒ කියන්නේ නිදාගෙන දිගා වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඇස් දෙක ඇරියම කියනවා අවදි වෙනවායි කියලා. අවුෆ්වකන් කියලා. ඊට පස්සේ අපි ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒ කොහෙද ඉඳගන්නේ? ඇඳ මැද්දේ ඉඳගත්තොත් අපි ලිස්ස නැත්තම් පියවරෙන් පියවරට යනවා ඇඳේ අගිස්ස. ඊට පස්සේ අපි කකුල් දෙක බිම තියන. පියවරෙන් පියවරට ඔබ මේක කල්පනා කරන. ඇයි? එහෙම කරොත් ඔබ මාසෙකට මේක 30 සැරයක් උච්චාරණය කරනවා, මතක් කරනවා, මෙමරයිස් කරනවා, උච්චාරණය කරපුවම ඔබට වොකැබ් එක හදාගන්න පුළුවන්. ඉස්සිත්ස අන්ඩර් බෙඩ් කන්. ඊට පස්සේ ඉස්ටීය. ඊට පස්සේ මම හැරෙනවා. හැරිලා මම නෙට් එක හදනවා, පොට්ට මෙට්ට ගසනවා, වෙෂීට් එක හදනවා. අන්න ඉතන ඔබට වොකැබ් එක හදාගන්න. හැරෙනවා. කොහොමද හැරෙනවද කියන්නේ? උන්ද්‍රේය. එතකොට වම් පැත්තට උන්ද්‍රේයන් කොහොමද කරන්නේ? නාක් රිලින්ස් නැත්නම් නාක් රෙස්ට්. ඊට පස්සේ මම ඇවිදගෙන යනවා වොෂ්රූම් එක, ලිවින් රූම් එක, කිචන් එක. ඒකට කොහොමද කියන්නේ? මම ඒ දිශාව කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ලිවින් රූම් එකේ ඉඳගෙන ඉන්න වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි මුඩුවක ඉඳගෙන ඉන්නකොට වම් පැත්ත බලනවා. ඒ වම් පැත්ත බලනකොට ඔබට පේන දේවල් ඔබ දැනගන්න ඕනේ. ලොක් එක, දොර, යතුර, කර්ටන් එක, ලාම්පුව, පොත, පෑන, ඉතිපන්දම, ඉතිරි පෙට්ටිය. මේ සියලුම දේම දන්නේ නැත්තම් කිචන් එකට ගියාම අර හට්ටියට ජර්මන් භාෂාවෙන් කියන දේ දන්නේ නැත්නම් ග්ලාස් එකට, කප් එකට, වීදුරුවට, හැඳි ගෑරප්පු, පීය, අර රෙදි කෑල්ල, අවන් එක, ගෑස් එක, ගෑස් ලිප, බාත්රූම් එකේ සබන් කෑල්ල, ටූත්පේස් එක, බ්‍රෂ් එක, තුවාය, ෂවර් එක, ටොයිලට් එක, මෙන්න මේ අනාදි ඒව දන්නේ නැත්නම් අද ඉඳලා මේක අතහැරලා දාන්න. ජර්මන් භාෂාව 7-5ක ප්‍රයෝජනයක් ඕනට නැහැ. ඔයගොල්ලෝ මේව ඉගෙන ගන්න නැත්නම් චයිනීස් ඉගෙන ගන්න, කොරියන් ඉගෙන ගන්න, ජර්මන් වැඩක් නැහැ. ඈ දැන් මේ ඇති කටත් රිදෙනවා මේ කතා කරලා කියලා. මේක කරන්නේ නැත්නම් මේක ඔයගොල්ලෝ නතර කරලා දාන්න. බොරු වැඩක්. ලංකාවේ ඉන්න ඈ අර එක්කෙනෙක් කිව්වේ 1900 මම දන්නේ 50 ගණන්ද 60 ගණන්ද සිංහල භාෂාව රජයේ භාෂාව කරපු දවසේ අපි මෝඩයෝ. අපි වහල් වෙලා දැන් අපි දඟලන වෙනින් භාෂාවෙන් ඉගෙන ගන්න. පැහැදිලි. ඒගොල්ලොන්ගේ දරුවෝ පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ වාතාවරණය ඒගොල්ලෝ හදාගත්තා. ඒගොල්ලොන්ට අපි ඔල මොට්ටේ කරා. ජර්මන් භාෂාවෙන් ඔල මොට්ටේ කියන එකට වචනෙකුත් නැහැ. අපි ඔ ඩුම් ඩුම් කරා. අපි ඔ ඩෝෆ් කරා. පැහැදිලි. ඉතින් ඒක නිසා දැන් අපිට මේ භාෂාව ඉගෙන ගන්න වෙලා තියෙනවා. මේ භාෂාව නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැ. ඉංග්‍රීසි වෙන්න පුළුවන්, චයිනීස් වෙන්න පුළුවන්, වියට්නම් වෙන්න පුළුවන්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ස්පැනිෂ් වෙන්න පුළුවන්, ග්‍රීක් වෙන්න පුළුවන්. පැහැදිලි. ඉතින් මේ ඒ භාෂාව නැතුව ඔබට ඒ රටවල වලට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ. ඔබ අසරණ වෙනවා. ඔබට ඉදිරියට යන්න බෑ. ඔබ සුපර් මාකට් එකට ගියා, ඔබ ටිකට් එකක් ගන්න, ට්‍රෑම් එකකට, ට්‍රේන් එකකට ගියා, ඔබට ගැටලුවක් තිබුණා, ප්‍රශ්නයක් තිබුණොත් ඒක චේන්ජ් කරගන්න. භාෂාව අවශ්‍ය ඇත්ත. හැමදාම පොඩ පොඩ කියන ඔන්න අද හොඳටම කිව්වා. ඒක නිසා ඔබ මේක කරන්නේ නැත්නම් අද ඉඳලා දැන් ඇති මේක නතර කරන්න. ජර්මන් භාෂාව ඉගෙන ගන්න එපා. මේක කරන්නේ නැත්නම් නතර කරන්න. එහෙනම් වොකප් එක හදාගන්න නම් මෙන්න ක්‍රමය. අන්න ඒක නිසා මම කියන්නේ ඔබ මේ වොකප් එක හදාගන්න උනන්දු වෙන්නේ නැත්නම්, ඔබ හැමදාම කරන දේවල් උච්චාරණය කරන්නේ නැත්නම්, කරනවා කරා කරන්න යනවා ප්‍රසෙන්ට් ටෙන්ස් පාස්ට් ටෙන්ස් පුරුවයි ඒක හදාගත්තේ නැත්නම් ඔබට මේ ස්පෝකන් එක හදාගන්න හරි අමාරුයි. ඒක නිසා මම ඔබට අද කියනවා ඔබ මේක උනන්දුනේ නැත්නම්, ඔබ මේක කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් මේ භාෂාව ඉගෙන ගන්න නතර කර. ඒක අපරාධ ඔබේ කාලේ නාස්ති. ඔබලින් ඉගෙන ගන්න අද ඉඳලා කොරිය, චයිනීස්, ජපනීස් ඒ රටවල වල යන මුළු වැඩක් මේ ජර්මන් භාෂාව ඉගෙන ගන්න. මම මගේ අත්දැකීම තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ.
මම ඔයගොල්ල වගේම තමයි හිතුවේ. වැඩි කල්පනා කරේ නැහැ. පස්සේ මාස 6ක් එහෙම ඉගෙන ගන්න ගමන් මාස 6කට පස්සේ තමයි මට කිව්වේ මෙන්න මේ ක්‍රමය අල්ලගන්න. මේ ක්‍රමය තමයි ඔබට කියලා තියෙන්නේ. ඇයි? මේ ක්‍රමය හුඟක් සාර්ථකයි. ඇයි? ඔබ මේ ක්‍රමය මාසයකට දවස් 30ක් කරනකොට ඔබේ ප්‍රැක්ටිස් එක ප්‍රගුණ වෙනවා. පළවෙනි වතාවට ඒ කරන ඒ දේ දෙවෙනි වතාවට කරනකොට ප්‍රැක්ටිස් එක එනවා. තුන්වෙනි වතාව, හතරවෙනි වතාව මේව මාසයක් කරොත් 30යි. මාස 3ක් කරොත් 90යි. 3x3=9යි. හරි? ඉතින් මෙන්න මේක ඔළුවට දාගන්න හැම භාෂාවකම ප්‍රැක්ටිස් එක ඕනේ. අපි අපිට සී තියෙනවා ඉංග්‍රීසි භාෂාවට ගෙදරවට පස්සේ අපි කතා කරන්නේ නැහැ. එතකොට අපි දොරක් ගැන කතා කරනවා. දොර වහනම දොර ලොක් කරනවා. තේරුම් දෙක. ඒක කොහොමද කියන්නේ? එන්න මේ යනාදි. දැන් ඉෂ්මක දීපියසු හැබැයි ලොක් කරන්නේ නැහැ. ඉෂ්නීස දීපියසු අන්නේ වෙලාවට තමයි ලොක් කරන්නේ. මේව හැම එකම ඔබ ඉගෙන ගන්න ඕනේ. ප්‍රසෙන්ට් ටෙන්ස්, පාස්ට් ටෙන්ස් ඉගෙන ගන්න. ඉෂ් දුෂ ඉෂ් හාබ ගෙදුෂ ඉෂ් එස ඉෂ් හාබ ගෙගෙස ඉෂ් නීස ඉෂ් හාබ ගෙලීසන් පාස්ට් ටෙන්ස්. හරිද? ඇත්ද? මට සමාජයගොල්ල බැල්ලවල තියෙනවා ඔය ඇති කියෙව්වා පාඩමට යන්නේ කියලා. ඒක නිසා දැන් පාඩමට යමු. යා ඒකත් හරි. නමුත් මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකන් මේක ඔළුවට යන්නේ නැහැ. පාඩම කරාට වැඩක් නැහැ. පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ පසුබිමත් එක්ක ඔබට හොඳ වාතාවරණයක් තියෙනවා. ලස්සන දවසක් අද හොඳට අවුව පායන සුළඟ නැහැ. වැස්ස නැහැ. ඉතින් මේ කැමරා එක පිටිපස්සේ මට හෙල්ප් කරන්න කෙනෙක් ආවා. ඉතින් ඇයගේ නම, ඇය කොහෙන්ද ආවේ, ඇය මොනාද කරන වෘත්තිය ගැන අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක ඇය ජර්මනියට ගියාම කියන්නලු මම තමයි වීඩියෝ එක කරේ. හරි, එන අලු ස්කූටර් ඔන් දිස් බයි. කුන්චුස්. එහෙනම් අපි පාඩමට යමු. වෙනද වගේම ජර්මන් භාෂාව හෝඩියේ සිට වීඩියෝ 122ක් පාට් 122ක්. අයන්න ආයෙන්නේ ඉඳලා නිපාත පද, ක්‍රියාපද, ඒක වචන, බහුවචන, ස්ත්‍රීලිංග, පුරුෂලිංග වාක්‍යවල අතීතෙන් අනාගතෙන් වර්තමානෙන් කොහොමද වාක්‍ය හදන්නේ මෙන්න මේ අනාදී හැම වීඩියෝ එකම තියෙන. ඒට අමතරව තව වීඩියෝ තියෙන ජර්මනි ගැන, ඇටිටියුඩ්ස් ගැන, කොහොමද ඉන්ටර්වියු එකට ෆේස් කරන්නේ මේ වගේ දේවල් හොගාරියක් වීඩියෝස් තියෙනවා දැන් 300ට වැඩිය. හරි, ඉතින් ඒ වගේ මේ මොහොතේ මතක් කරනවා දැන් 20,000කට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඉතින් මන් දන්නේ නැහැ ඒගොල්ලෝ දැන් කොහෙද ඉන්නේ කියලා. මොකද 200කට වැඩිය බලන්නේ නැහැ. සමහරවිට 120ක් 90ක් ස්ටඩි කරන ඒගොල්ලෝ ඉන්නවා. 20ක් 25ක් විතර ලයික් දෙන ඒගොල්ලෝ ඉන්නවා. 15ක් අමාරුවෙන් ලයික් එකක් දෙනවා. Google account එකක් හදාගන්න දන්නේ නැති නිසා ප්‍රශ්නයක් ඇති. කොමන් දෙන ඒගොල්ලෝ මේ 8 දෙනෙක් විතර ඉන්නවා. සමහරලාට ඉන්නවා 12ක්. හා, ඉතින් වැඩ නෑ. ඉතින් හරිම සන්තෝසයි. 12ක් කමෙන්ට් කරනවා කියන්නේ කියලා වැඩක් නෑ. නේද? ඕකේ. එහෙනම් අද මාර්තුකාව මයින් අල්ටා මගේ එදිනෙදා ජීන දිනචර්යා. මම උදේ ඉඳලා අවසන්කම් මොකද කරන්නේ? නැත්තම් කියනවා මයින් අල්ටාක්ස් ලීබන්. අල්ටාක්ස් ලීබන්. ඕකේ. එන අපි මේ ස්පෝකන් එකට අවශ්‍ය කරන කරුණු කාරණා සමගම වොකබ් එක, ඩස් වොකබ් එක, වොකබුලා හදලා ඒ හැමෝටම ගෝටේකේ එක්සෑම් කරන A1, A2, B1, B2, C1, C2 හැමෝටම අදාළ කරුණු කාරණා. ඕකේ. අපි රෑ සිට පටන් ගමු. අද රෑ නේ. Ich bin gestern um 23 Uhr ins Bett gegangen. Ich bin gestern hier 23 Uhr ins Bett gegangen. Okay? Iti mama hima giyama. Ich konnte gestern nicht gut schlafen. Ehata karagena, mehata karagena, pilum gahanawa, me payin gahanawa lage inne ekkenata nen. Hariyata nidagena hima ne. Hariyata nidaganna ba. Etukota hima kiyenawa. Ich konnte gestern yesterday nicht gut schlafen. හොඳට නිදාගත්තේ නැහැ. Ich habe sehr gut geschlafen. නැත්නම් මම හොඳටම නිදාගත්තා. නැත්නම් තව වචනයක් තියෙනවා.
durchgeschlafen. Hundertem und dann digetem. Digetem, durchgeschlafen. Ich kenne Kadakrimak Natur. Was schon mehr Natur, Sandia Kaila Herreno, Kaurari Billegano, Netan Dörter Tugurno, Puso Gagano, Ballu, Kagane, Kakate Haune, durchgeschlafen. Ha, Kielava Dakne. Samare Gullu, Hina Dakina, durchgeschlafen, Karanaberu. Meva Okkoma Davas Tiak Puravat Oba Gedara Karana. Meka Hemadama Me Vachana Uchcharane Karot. Meka Minahi Karot. Oba Karana Siyulu Dema German Basavin Parivartane Karagattot. Oba Masa Tunakin German Igana Ganna Puluwa. Na? Ebai Deva Karanna Yanne Epa Ne? Netta Masa Tunakin German Katha Karanna Puluwa Ne? Okay. Ich könnte gestern nicht gut schlafen. Ich habe sehr gut geschlafen. Ming Ekak Dekak Oba Gelebi. Hari? In a pedriere bellum, eh? Abbe a single bass having the one the net, Tamil bass having the kino, couple and idagan, no egal, eh? On that couple and idagan, Teddy Vaturul Karagana, eh? Shok, ne, lama in idagan in the pinturu? Ah, very good. Okay. Ich bin heute morgen zweimal aufgestanden, deserak nekita. Pusang elevan kagan gota. Balluburno saddeta netan kawurare durakadana saddeyak heenin dekala netha washroom e wage thiyena ne desarak nekilla giya harita nidaganna ba ne kalabala hita kalabalai ich bin heute morgen einmal aufgestanden netan aufgewacht aufgestanden kiyanne mama ende nekitala indaganna netha man hitagena hitaganna aufgestanden standen ha Netang aufgewacht. Avadiuna. Aufgewacht. Ich bin heute Morgen zweimal auf die Toilette gegangen. Ich habe Balamu, Udaharan, Kekka, Mokadami, aufgehen. Ude. Vesikiliert, Giyakian, auf die Toilette gegangen. Ich bin heute zweimal auf die Toilette gegangen. Netang, ich bin heute auf die Toilette gegangen. Zweimal, dreimal, aber schön, ne? Bei der Poddak upset, das Rett und Zerak, Toilette. Ich meine, man Pintur nicht mehr da, aber mir Pintur auch nicht mehr, aber mir ist 100 Mal Olu die Agar. Mir Skript rennen ne, api, manese. Dann mir Pintur auch nicht mehr, aber mir ist Matakaragan, zweimal gegangen, zweimal aufgestanden, heute Morgen einmal aufgeweckt, weil ich Schmerzen habe, Mathe, Vedana Vaktimunisa, Kekkumak Timunisa, das ist Schabdia Kauna. Meva Nitra Nitra Oba, Hamma Dam Karanisa Tamai Meka, Hariavash, Demudepander, ich wacke auf. Aufwachen. Egen, ich mag die Augen auf. Esteke Erla, Wattepita Balnamang, Ireni Dagatanamade, Tama in Nikila. E endema de Gila. Samariti Ding Bagak. Bima, Bagak, Andy, ne? Dagala, Dagala, Dagala. Imadino. Aber ich mache hier noch die Augen auf, ich wache auf. Make hinan, Massaker, da was Tiak, ob er mir watchen in Denegano. Ich wache auf. Meva, modify Karan, ich wache 7 Uhr auf. Ich wache 9 Uhr auf. Netan, past tense Gradana, Pulang. Ich bin 9 Uhr aufgewacht. Pedride, ich bin 9 Uhr aufgewacht. Eben, Mama Dame, Andy, liegen Position. Ich liege immer noch im Bett. Aber ich liege immer noch im Bett. Dame, Mama, Andy, die Gabelein, ne? Die hat Poddakin, ne? Die Tapperak. කියන්න සාමාන්‍ය මිනිත්තු 10යි නේ ලංකාවේ එහෙමයි නේ තප්පර කියන මිනිත්තු 10යි ඇයි 7ට එනවායි කිව්වම 9 කාලට නේ ඉන්නේ එහෙනම් ඉතින් ඒ විදිහට තමයි නේ තප්පර කියන මිනිත්තු 10යි සමහරවිට සමහරවිට මිනිත්තු 20ක් තප්පරයක් කියන්නේ අර කඩේකට ගියාම කියන්නේ මහත්තයා තප්පරයක් ඉන්න ඈ තප්පරේ ඒක කියලා ඉවරනකොටම තප්පරේ ගිහින් ඉවරයි ඈ නමුත් ඒගොල්ලෝ කියනවා තප්පරයක් ඉන්න සමහරවිට කරන මිනිත්තුවක් ඉන්නේ කියනවා මිනිත්තු 12ක් යනවා සමහරවිට පැය භාගයක් යනවා ඔක්කොටම බඩු දෙනවා ඇයි එකිනෙක එක එක කෑලි ඉල්ලනවනේ ඒගොල්ලෝ ඉක්මනට දෙනවා කෑලි හතරක් පහක් ගන්න අපේ කෙනාම තියන් ඉන්නවා
කියලා වැඩක් නැහැ. මේඩ් ඉන් ශ්‍රී ලංකා නේ? නැහැ. ඒ රටවල්වල එහෙම නැහැ. කවුද ප්‍රථමයෙන් ආවේ? ඔහුට උඩ ඇයට හැම දෙයක් අවශ්‍ය සියලුම දේ සපයලා තමයි අනිත් කස්ටමර් ගන්න. ඒකට තමයි කියන්නේ කස්ටම් සර්විස් කියලා නේ? ඒවා ඉන්දියාවේ ලංකාවේ නම් තියෙනවා ඉන්දියාවේ නම් ඉතින් එහෙම නෙමෙයි නේ කස්ටම් සර්විස් ගැන අහලවත් නැහැ ඕකේ ඉස් රුච්ච ඔෆ් දෙයර් කන්ට ඉස් රුට් අල්ටයන රුච්ච ඒ කියන්නේ මම ලිස්ස ලිස්ස යනවා අර අපි පස්ස පැත්ත සිංහලෙන් මොනවද කියන්නේ අතුල්ල අතුල්ල යනවා නේ ඒ කියන්නේ අත් දෙකට බර දීලා පස්ස පැත්ත උස්සලා බහින්න සෙට් කරගන්න අපේ බොඩි එක නේ මම මේ කතා කරන්නේ කිලෝ 35 40 වැනි මේ හොඳේ. ඊට පස්සේ අපි ඒ කකුල් දෙක බිම තියලා ඉඳ ගන්නවා. අන්න ඒකත් අපි බලමු. ඉඳ ගන්නවට මොකද්ද කියන්නේ කියලා. දැන් මේ ලීග පොසිෂන් එකේ ඉන්නේ නේ. ඔළුව පොඩ්ඩක් උස්සලා නිදාගන්න. තව පොඩ්ඩක් මේක උස්සලා ටිකක් වැඩි. Verbal soil කියන්නේ ඩී verbal soil කියන්නේ කොඳුවට පේනිය. ඒක කෙලින් තියෙන්න ඕනේ. නැත්තම් ඔබේ මේ බෙල්ල රිදෙනවා නැත්තම් මෙතන නකන් කියලා කියන්නේ නකන් බෙරයිෂ් බෙල්ල නේ නැත්තම් මේ උරේ ඉස්සර කියන ෂුල්ටර් බෙරයිෂ් ඈ මෙතන කටට කියන්නේ නික් මොකද ඒකට කියන්නේ මුන් බෙරයිෂ් එතකොට නැත්තම් කන මෙහෙම පොඩ්ඩක් ඇඹරලා තිනවා ඕරන් සෙක්වෙෂන් කියලා කියනවා ඒ වැඩක් නැහැ නේ අවශ්‍ය නැහැ ඒවා මොනවද දැනගන්නේ ඒවා ටිකක් අමාරු වචන උච්චාරණය කරන්න අමාරු ඉෂ් රොයිම ඩස් බෙට්ටව් දැන් මම නැගිටලා ඇඳ හදනවා මොනවාද හදන්නේ මොස්කිටෝ නෙට් එක වෙන්න පුළුවන් කොට්ටේ මොකද කියන්නේ උරේ නේ කොට්ට උරේ එළියට ආපුවාම ඒ කියන්නේ රෑ තිබුණ ඇතුලේ දැන් එළියට ඇවිල්ලා නේ සමහරට භාගයක් ඒ වගේව අස් කරන්න ඕනේ පෙරවන රෙද්ද අස් කරන්න ඕනේ එහෙම සමහර ඒගොල්ලෝ කරනවා නේ නිදාගන්නේ ඒගොල්ලෝ කෙසේ වෙතත් එහෙම කරනකොට කරලා මම මොනාද කරන්නේ ඉෂුට්ල මම ගසනවා ඩි බෙඩ් එක උන් දස් කිසින් කිසින් එකයි බෙඩ් එකයි මම ගසනවා මම නම් ඔය ගසනෝට වැඩිය කැමති නෑ ගසන්නේ මම පුළුවන් තරම් එළියේ මොකද ඇතුලේ ගසපුවාම ඒක තියෙන කොටන් නූල් ඒ වගේ කියන දූවිලි බවට පරිවර්තනය වෙනවා හැම තැනම ඔබ බලන්න කැබිනට් වල මේස වල හැම තැනම මේ දූවිලි තියෙනවා. ඒ අපි ගසන දේවල්. ඒක නිසා එළියේ ගසලා තමයි ඇඳුම් ටික වේලනට පස්සේ ඇතුළට ගන්න. ඒවා ඉතින් ඔය මේ gedara වැඩ කරන ඒගොල්ලෝ අපි වගේ ඒගොල්ලෝ ඒව දන්නෝ නේ. ඕකේ. ඉෂුක්ල ඩි බෙඩ් එක. බෙඩ් එක. උන්දස් කිසි. ඊට පස්සේ ඒ මේ ඔක්කොම කරන්නේ රොයිමුන් කරන්නේ ෂුට්ල් කරන්නේ බෙඩ් එක හරි ගස්සන්නේ. ඒවා ඔක්කොම නිකන් පොඩ්ඩක් පිළිවෙලට මේව කරන්න නම් මම මොනවද කරන්න ඕනේ ඇඳෙන් බෑලා අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඒකට කියනවා ඉස්ද්‍රේය මිෂ්නා ක්‍රෂ්ඨුම්. ඉස්ද්‍රේය ද්‍රේ කියන්නේ හැරෙනවා. නා ක්‍රෂ් කියන්නේ දකුණට නැත්නම් නා ලින්ක්ස්. පැහැදිලිද? නේද? මේ හොස්පිටල් එකේ හැම හොඟා භාවිතා කරනවා ද්‍රේයන් කියන එක. බීටර් අවුෂ්ටයිගන් බීටර් නා ලින්ක්ස් ද්‍රේයන් බීටර් නා ක්‍රෂ් ද්‍රේයන් langsam anno wage dewal hari okay is dreya ekaṭa monada karanne mama den dora pattaṭa naththan karne ka pattaṭa hita gen innawa mama herena is dreya mish eka maasakata dawas 30k vithara karanawa oba shuttle karanawa nan bed ekak kissin naththan outroming karanawa nan pamanak vitharak neme ekena e kiyanne ansaka 80k 90k herena erala e bed ekak meewa karanawa සමහර අය නේ නැත්තම් මේ බෙඩ් එක ෂුටල් කරනවා ගසනවා නේද එතන මේ හෝටල් එක ෆොටෝ එකක් අදකෝද නේ රූම් සර්විස් ඒ වගේ තමයි බයි ගැසිල්ල මාර ගැසිල්ලක් නේ ඕකේ මම සාලේට යනවා නේ ඊට පස්සේ ඉතින් ලිවින් මේ ස්ලීපින් රූම් එකේ ස්ලාෆ් සිම් එකේ ඉඳලා වෝන් සිම් එකට යනවා සමහර ලාවට කැලින්ම කිචන් එකට වෙන්නත් පුළුවන් එතන බාත්รูම් එක ගාව. ඉෂ් ගේ ඉන් ස්වෝන්සි මම වෝන්සි මකට ගිහිල්ලා තමයි අනිත් තැන් වලට යන්නේ. නැත්තම් මම ඉෂ් ඔෆ්න ඩි ටුර්. ඩි ටුර් නැත්තම් හවුස් ටුර්. සමහර අයගල කියන හවුට්. ඒ කියන්නේ මේන් ඩෝ. නැත්තම් හවුස් ටුර් කියන්නේ ගෙදරක තියෙන ප්‍රධාන දොරටුව. ඉෂ් ඔෆ්න ඩි හවුස් ටුර්. නැත්තම් ඉෂ් මක ඩි හවුස් ටුර් ඕෆ්. ඕෆ් මකන්. ට
trend word එකක්. ඒ වගේම ich gehe durch das Schlafzimmer. Schlafzimmer. Schlafzimmer ඉඳලා කොහටද යන්නේ? Wohnzimmer. Ich gehe durch das Wohnzimmer, Schlafzimmer එකේ ඉඳලා. Wohnzimmer එකට එනවා. Durch das Wohnzimmer. නේ? Wohnzimmer එක හරහා kitchen එකට යනවා. නැත්නම් bathroom එකට යනවා. Ich gehe ins Wohnzimmer. Ich öffne die Haustür. Ich mache die Tür auf. Ich gehe durch das Wohnzimmer. මම යනවා නේ? මෙහෙම යවිල්ලක් කියන්නේ. එතකොට ich gehe නේ? මේ විදිහට. පැහැදිලිද? Okay. දැන් මම සමහර වෙලාවල යනවා කෙලින්ම washroom එකට. ඒකට කියනවා අපි ins bad කියලා. Bad. Badezimmer. Ich gehe in das Bad. Ins Bad. නැත්නම් ich gehe in die Küche. සමහර වෙලාවල ටක් ගාලා යනවා ගිහිල්ලා washroom එකට ගිහිල්ලා දත් මැදලා රවුල කපලා නේ පිරිමෑ ගැන කිව්වේ නේ අනිත් ඒගොල්ල කලබල වෙන්න එපා අපි රවුල කපන්නේ නැහැ කියලා කියයි ich gehe ins Bad in die Küche. Küche එකට ගිහිල්ලා වතුර එකක් රත් කරනවා. ඒකට කියනවා ich koche das Wasser. උයනේකටත් මාළු එළවලුක් කරන්න පුළුවන් බත් ඒවත් කොකන් වතුරත් කොකන්. ඒ කියන්නේ නටනවා උණු වතුර වෙනවා නේ. ඒ නටන එකට ඒ උයන එකට පැහෙන එකට කියනවා කොකන් කියලා. Ich koche das Wasser. Ich mache das Licht an. දැන් බාඩසි මේකේ පාන්දර 6 7 8 9 10 වෙනකන් කරුවලයි නේ. සමහර වෙල ලිස්ට් කියන දෙයක් පැත්තක. ඒක ලයිට් එක දාන්න ඕනි. Ich mache das Licht an. An machen එකෙන් එන්න. Okay. ඊට පස්සේ මම යනවා toilet එකට. Ich gehe auf die Toilette. Auf die. Auf. මෙතන auf හරි වැදගත්. මේ තමයි auf. Toilet එක උඩ ඉඳගෙන ඉන්නවා. මේක උඩ ඉඳගෙන ඉන්න නිසා තමයි මේ උඩ කියන කොටස තමයි auf. මම වහල උඩ ඉන්නවා. Auf das Dach. මම බස් එක උඩ ඉන්නවා. කියන්නේ වහල උඩ auf. එනවා මම බස් එක ඇතුලේ යනවා නම් in. මේ in පේනවද? නේද? පූසා toilet එක ඇතුලේ in. මේක auf. එන අපි කියන්න ඕනේ ich gehe auf die Toilette. ජීවිතේකට කියන්න එපා in die Toilette. ඔයා කිව්වොත් ich war in der Toilette නැත්නම් ich gehe in die Toilette. අනිත් එක්කෙන හයි sehr schön. Niamai very good. Sehr interessant. Hari ma interest. ඔයා දැන් toilet එක ඇතුලට යන්නේ ඉස්සෙල්ලම දාන්නේ වම් කකුලද දකුණු කකුලද? ඊට පස්සේ හිප් එක දාන්න කියලා හයි. ෆුල් සීරියස් හයි. එහෙනම් මේක හොඳට මතක තියාගන්න. Auf die Toilette, in die Toilette නෙමෙයි. In die Toilette කියන්නේ මේ ඇතුළට බැහැලා වැඩක් කරනවා නේ. එක දින වතුරෙන් මූණ හොදන්නත් පුළුවන් නේ. සමහර අයගොල්ලෝ එහෙම කරනවා ඇති. Okay. ඊට පස්සේ මම දැන් නාන කාමරයට යනවා. Ich bin jetzt im Badezimmer. දැන් මම නාන කාමරයේ. Im Badezimmer. In dem Badezimmer. Ich bin jetzt im Badezimmer. ඊට පස්සේ මම මොකද කරන්නේ? Ich drehe den Wasserhahn auf. Aufdrehen Wasserhahn. Wasserhahn කියන්නේ ටැප් එක අරිනවා නේ. Ich drehe den Wasserhahn auf. එතකොට මට මොනවද පේන්නේ? Ich sehe das Wasser kommen. Wasser. මෙන්න අලුත් වචන නේ. Badezimmer, drehen, Wasserhahn sehen. මේවා ඔක්කොම ඔයගොල්ලෝ දවස් 30ක් පුරාවට කරනවා. මේව තමයි ඔබේ vocab එකත් එක්ක spoken එක හදාගන්නේ. හැමදාම කරන නිසා මේක අල්ලගන්න ලේසි. මාස 3ක් මේක කරලා බලන්න. ඈ ඔබ පුදුම වෙයි. ඔබ මේක හැමදාම ප්‍රැක්ටිස් කරොත් මේ කරන දේවල් ජර්මන් වලට පරිවර්තන කරගෙන උච්චාරණය කරන්න. උච්චාරණය කරන වයිෆ් එක්ක, හස්බන්ඩ් එක්ක, ළමයි එක්ක, නැන්දා මාමා, සීයා, සහෝදර සහෝදරියත් එක්ක ඒගොල්ලොන් කතා උත්තර දෙන්න ඕනේ නැහැ. ඔබ පාවිච්චි කරන්න, භාවිතා කරන්න, භාවිතා කරන්න. ඒකට කියනවා ප්‍රැක්ටිස් කරන්න. ඒකට තමයි ස්පෝකන් කියන්නේ. ස්පීක්, ස්ප්‍රෙෂන්. නේද? ජර්මන් වලින් කියන්නේ ස්ප්‍රෙෂන්. ස්ප්‍රෙෂන් üben. නැත්නම් ස්ප්‍රෙෂ් üben. සෑහෙන මාංශින් උන ඔගොල්ලන්ට ජර්මන් ස්පෝකන් එක ගැන කියලා දෙන්න නේ. ගුඩ්. ඕකේ. දැන් මෙයා දැන් කරකවනවා, වසහන් එක කරකවනවා, වතුර එනවා පේනවා නේ. ඉස් ද්‍රේඩෙන් වසහන් නෝ.
මම පින්තූරි දාන්න නිතර නිතර මේ පින්තූර වලින් ඔබට මතකයක් ඇති වෙයි කියලා යන විශ්වාසය. ඉෂ් නේම ඩිසයින් බූස්ටර්. මොකද්ද මං ගන්නෙ? බ්‍රෂ් එක. ඊට පස්සේ මං ගන්නවා පස්ටර්. සාන් පස්ටර්. ඉෂ් හැබඩි පස්ටර් ඩරෝෆ් ඕෆ් ගෙට්‍රාගෙන. සාන් බූස්ටර් එකට මම ටූත් පේස්ට් දානවා. ඉෂ් ෆංග අන් අන්ෆංග මයින සේනසු පුත්සන්. මම දැන් පටන් ගන්නවා දත් බහුවචනින්. Diesen, meine Sehne putzen. Ich nehme die Zahnbürste. Ich habe die Paste darauf aufgetragen. Nicht dann darauf getragen. Ich fange an, meine Sehne zu putzen. Dann meine Zahnpaste, Mama da noch Brasche gete. Ich passe, das Madino. Hari de, behedi lide. Pinturu alin, tika lesi ne de. Mek matakati agan. Okay. Mama kata hoden wa. Ich wasche meinen Mund. Ob dem me kata karana basavin meinen kiwada, ich wasche meinen Mund kiwada, kawrut echara attention ekak ganna. Spoken ekey werdi thiyeno, werdi ewa exam ekek obata thiyeno chance ekak. Spoken ekey normal kata karana kota mechchara hitanne pa accusative, dative, eka genitive, meka mehema thiyennone, meka mehema thiyennone ne. ඉගෙන ගන්න කතා කරන්න වැරදියට කතා කරලා පස්සේ හරි ගස්ස ගන්න. අපි හැමතිස්සෙම perfect වෙන්න යනවා. නමුත් nobody is perfect. ඔබ හැමතිස්සෙම perfect වෙන්න ගිහිලා අනා ගන්නවා. perfect වෙන්න කාලේ ගත්තම නිකාපරාදේ කාලේ නාස්ති වෙනවා. වැරදියට කතා කරන්න කතා කරලා කතා කරලා හරි ගස්ස ගන්න. ඕක තමයි සාමාන්‍යයෙන් spoken වලින් කරන්නේ. ඔබ බලන්න දරුවෝ වැරදියට කතා කරන්නේ අම්මා කියන්නේ නේද? කීක ඉන්න මාස අටක් නේ? එහෙම නේ? නැද්ද? හා ඔයගොල්ලෝ මාස දෙකෙන් කතා කරා නේ? ඉපදුනා ටක් ගාලා ඇවිද්දා නේ? නෑ. කාලයක් ගියා නේ? ඊට පස්සේ තාත්තා කියන්නේ කොච්චර කල් යනවා? සමහරලාට පුතේ අම්මා කියන්නේ කොහොමද? ළමයා තාත්තා කියනවා. අවුරුදු එකමාරකට පස්සේ තමයි සමහරවිට දෙකකට පස්සේ. එහෙම ළමයි ඉන්නේ. එහෙනම් හරිම අමාරු මේ සිංහල භාෂාව. ඉතින් මේක මව් භාෂාව නෙවෙයි. මේකත් මේ විදිහට තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරිද? ඒක නිසා වැරදියට කතා කරයි කියලා කවුරුත් hina වෙන්නේ නැහැ. ඉතින් ඒකවල දන්නේ නැහැනේ. ඈ? දෝ ඉංග්‍රීසියෙන් කතා කරනකොට කියන්නේ අනේ මේ ඔයාගේ ඉංග්‍රීසි අරගෙන නේ යන තැන කියන්නේ නැතුව කියනවා යන්න කියලා නේ. අනේ මේ වගේ උදවි. ඒක නිසා අපි ඉංග්‍රීසි වල ලැජ්ජයි කතා කරන්න නේ. අපිට ඉතින් අර හිටියනේ කවුද? මොකක්ද නමත් මට මතක නැහැ. රජී භාෂාව සිංහල භාෂාව කරේ අපේ ඈ කවුද මාමා කෙනෙක්? එදා ඉඳලා අපි ඉතින් මේ සිංහලට වැඩිය දෙයක් නැහැ නියමයි කියලා වැඩක් නැහැ මුළු ලෝකෙම අපිට වැඩිය කවුරුත් නැහැ අපි විතරයි සිංහල කතා කරන්නේ මාරු උජාරුවක් දැන් ඔක්කොම ෆොරින් ලැන්ග්වේජ් එකට ගන්න හොඳ වැඩි හොඳ වැඩි අරගොල්ල මොකද කරේ අපිට ඒක ඔළුවට දාලා අපිව වහල්ලු කරලා ඒගොල්ලන්ගේ ළමයි ඒගොල්ලෝ එංගලන්තේ හරි ඉගෙන ගන්න පැහැදිලිද ඒගොල්ලන්ට chance එක තියෙනවා අපිට අපි ඉගෙන ගත්තොත් ඒගොල්ලන්ට chance එක නැහැ ඕකට කියනවා අප්‍රිකාවේ වහල් භාවය. වහල් භාවය කියන්නේ හැමෝම ඉගෙන ගත්තොත් ඕන් දියුණු වෙනවා. ඒකට ප්‍රශ්න වැඩි. පැහැදිලිද? දැන් ටික ජනතාව පොඩ්ඩක් නැගිටලා චූට්ටක් තේරෙනවා. තාම හරියටම තේරුන්නේ නැහැ. ඒ නිසා තමයි මම ওই කිව්වේ මේ ළඟදි කතාවේදී පෙට්‍රල් 4800ට ගියත් වහල්ලු වහල්ලු විදිහට බින්නවා. ඈ හාල් 8500ට ගියත් ওই සෙල්ලමම තමයි. කවුරුත් පාරට වහින්නේ නැහැ. උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඈ අයියෝ මිලියන් 22ක් ඉන්නවා අනිත් රටවල් වල ඔවා කරලා පෙන්නුවා ඔවා වීඩියෝස් වල තියෙනවා ඈ පෑ හතරයි එතකොට අනිත් ඒගොල්ලන්ට දුවන්න පාරවල් නැතුව යනවා ඕකේ මම නෙමෙයි කිව්වේ ඔය එක එක්කෙනා කියපු කතාවක් මම උපුටා ගත්තේ හරි ඕකේ ඉෂ් වෂ මිය ඩි හෙන්ඩ ඉෂ් වෂ මයින් ගෙසිෂ්ට Gesicht. Ich wasche meinen Mund, ich wasche mir die Hände, ich wasche mein Gesicht. Mund, Hände, Gesicht. Penodave pinturut ekka obata adaha ganna puluwa hita ganna puluwa me mokadda kiyala. Ædda nathara karumuda? Tawa tiyak balamu ne ada nikan lesiyen yawanna gedara. Ich werde eine Dusche nehmen. Ich werde, ne? Ich werde. තාම ගත්තේ නැහැ. කැන්සල් කරන්න පුළුවන්. Ich gehe jetzt duschen. දැන් මම යනවා duschen කරන්න. අම්මෝ ඇති අන්ත යන්න. ඇවිල්ලා කියනවා ich habe geduscht. පැහැදිලිද? එහෙනම් මේවා අපි presence වලින් දාගන්න ඕනේ. Perfect වලින් දාගන්න නේද?
සමහරෙගොල්ලෝ සින්දු කියන්නේ ඉගෙන ගන්න ශවරකයාට. උන්ට ඩේ ඩූෂ අන්ඩර් ද ෂව. උන්ට ඩේ ඩූෂ සින්දු කියන්න පටන් ගන්න නේ. අපි අර බෙග් මාස්ටර් කතාවක් කිව්වා අදින්න. නමෝ දස්ස භගවතු ඔන්නේ වගේ නේ ගායනා තිනවා නේ. බුදුදහමේ සෑහෙන ගීතිකා මේ ගීතිකාලු මේ මියුසික් කරානේ. ඔව් බෙක් මාස්ටර් කියලා කියන්නේ එයාගේ පුතා සින්දු කියනවා. එයා පූල් එකකට බැස්සලු කටගාවට වෙනකන්. එයා තමයි ඔය දවසක කිව්වේ වීඩියෝ මේ ටීවී එකේ එහෙම ඇවිල්ලා. එහෙම තමයි එයා පුරුදු උනේ අදින්න අදින්න. මොකද්ද රබර් එක නෙමෙයි කටහඬ වොයිස් එක තියුණු කරගත්ත එයා එහෙමලු. පැහැදිලි හොඳට උස්ම අරගෙන ආයමත් උස්ම පිට වෙන එක ආත්වාස ප්‍රාස්වාස කරන එක වතුර යටලු ඉගෙන ගත්තා. ඉතින් මේ මෙයත් බෙග් මාස්ටර් ගේව දැකලත් දන්නේ වතුර යට නැතුව වතුර උඩ කරනවා නේ. ඕකේ. හරි. මම රැවුල කපනවා. ඉෂ් රසිය රමේෂ්. මම සබන් ගා ගන්නවා නැත්නම් ගානවා. ඉෂ් සයිෆමිෂ් අයින්. මම තුවායෙන් පීද ගන්නවා. ඉෂ් ට්‍රොක්න මිෂ් අප්. මේ වලට තව තව වෙනින් ක්‍රාමේ ක්‍රමවේද තියෙනවා කතා කරන පැටර්න් තියෙනවා. මේ එක පැටර්න් එකක්. ඉෂ් රසිය රමේෂ්, ඉෂ් සයිෆමිෂ් අයින්, ඉෂ් ට්‍රොක්න මිෂ් අප්. පින්තුරු ටික බැලුවොත් ඉෂ් රසියර දරුවට දෙනවා රවුල කපන්න තාත්තා කරන එක විභුම් කරන්න. හැබැයි ලෙෆල් එකක් එක ටේ ලෙෆල්. ටේ ලෙෆල් කියන්නේ තිහන්. ඉෂ් සයිෆමිෂ් සබන් ගා ගන්නවා සබන් වලින් කුණු අතුල්ලනවා. ඉෂ් ට්‍රොක්න මිෂ් අප් අත් දෙක නැත්තම් ඔළුව. තව ට්‍රොකන් එකක් තියෙනවා වීදුරු පිගම් ගෙෂිය. ඉෂ් ට්‍රොක්න දස් ගෙෂිය අප් ඒකටත් අප් ට්‍රොක්නන් කියලා කියන්නේ. නැත්තම් ඉෂ් ට්‍රොක්න මයින් හෙන්ඩ. පැහැදිලිද? මගේ අත් දෙක පීදනවා වීදුරු පිගම් ගෑරපු ඒවා මේ පීදනවා නැත්තම් මම නාලා උළුව පීදනවා. ඉෂ් ට්‍රොක්න මිෂ් අප්. අස්ක්ලා ඕකේ. දැන් ගේනියම නොක්වයිට. එතකොට ඕවා කර කර ඉන්න ගමන් ඔන්න ඉතින් හැම තිස්සෙම යන්යුරුවනේ. වෝ බිස්තු කොහෙද ඔයා කොහෙද ඔයා ඕක නිදි හරේ වදේ. පුතේ කොහෙද නේ දුව කොහෙද අයියෝ. වෝ බිස්තු කෝල්ලා කරගෙන යන වෝ බිස්තු කියලා. එහෙමනේ. කොයිද ඉන්නේ? කවුද ළඟ ඉන්නේ? ඔය වම් පැත්තේ කවුද ඉන්නේ? හරිය නිකන් අර වීඩියෝ එකක් දාලා CCTV දාලා බලනවා වගේ ආනවනේ. කවුද සද්දයක් කියන්නේ? ගෑන් ළමයිගේ කටහඬක්. කවුද එතන? අන්නේ වෝ බිස්තු Ich bin im Badezimmer. Ich bin in der Küche. Ich bin im Wohnzimmer. Ich bin im Garten. Aber gerade an der Gehille. Ich bin im Schlafzimmer. Ich bin im Flur. In der Flur. Ich bin in der Flur. Wo bist du? Ich bin im Badezimmer, in der Küche, im Garten. Ich bin in der Flur. Flur kianne, Korridor ekak, ekene gie atule. මේන් ඩෝ එකට ඇතුළට ආපුවම අනිත් කාමර වලට කිචන් එකට බාත්รูම් එකට යන්න තියෙන ඒ ඉඩකඩ කොරිඩෝ එක නේ. ඒකට කියනවා ෆ්ලුවර් ඩී ෆ්ලුවර්. වෝ බිස්තු ඉන් දෙය ෆ්ලුවර් නේ. ඒ වගේම මෙන්න මෙයාගේ පින්තූරු ආපම ඔබ බලන්න, මේවා ලියා ගන්න, මේවා සටහන් කරගන්න. ටේග්ලිෂ් රුටීන ඕෆ් වකන් අන්ඩර් බෙඩ් සිට්සන් නැත්නම් අන්ඩර් බෙඩ් කන්ත සිට්සන් වෂන් සේන පුත්සන් අන්සීයන් Frühstücken. Pädelide Schule gehen. Von der Schule kommen. Hausaufgaben machen. Fernseh gucken. Lesen. Schlafen. Pädelide. Und aufwachen. Es de garinoa. Aufwachen. Sitzen. Ne? And the agisse. Indegana tamai. Ohne kere nekittenni. Nidagane kapata nekittinne bae. Unga kegolo kira nidagane. Was hast du heute gemacht? Ja, ich habe geschlafen. Und danach? Ich bin in der Küche gegangen. Dann nidagan indala kitchen ekata yana. Samahara ekala piyabana ne. Tattoo eno ne. Udeeta samahara ekala tattoo eno. Angels la. Na. Na piyawarin piyawarata meka karannone. Meka oba hama dama karanawa. Ela vela inno. S deka arino. Inda ganno. Hita ganno. Yano. Monada kiyanne? Ich wache auf. Ich mache die Augen auf. Ich wache auf. Ich liege. Ich sitze. Ich stehe und ich gehe. Pædili da kochchara wachana tika thiyenoda metanta wenaka. Endi. මේක දවස් 30ක් පුරාවට කරනවා.
සමහරගොල්ලෝ ඉතින් නිදාගන්න නැති ඒගොල්ලෝ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊට පස්සේ වශන් සේන පුත්ස අන්සීහන් ෆෘෂ්ටුකන් සුෂූලගේෙන් ෆොන්ඩ ශූල සුරුක් කොමන් න තරයිසේ නුව හවස් ඔෆ් ගාබන් මකන් ෆෑන්සේ කුකන් ලේසන් ශ්ලාෆන්. පැදිලිද මෙන්න මේ අනාදිය නිතර නිතර ඔබ දකින්න දකින්න දේ අතට අරගෙන කතා කරන්න කියවන්න ලියන්න මේ ප්‍රැක්ටිස් එක කොහොම හරි හදා ගන්න. මාස තුනෙන් කතා කරන්න පටන් ගන්න පුළුවන් වොකබ් එක හදාගත්තොත්. මේ වගේ වනේ ඉෂ්ටේ ඕෆ් ඉෂ් නේම අයින ඩූෂ ඉස් සියමිෂ් අන් ඉෂ් ෆෘෂ්ටුක නැතන් ඉෂ් එස මිටාක් එසන් නැතන් ආබ්න් එසන් ඉෂ් පුත්සමිය දි සේන ඉෂ් ගේන්ද ශූල Ich mache meine Hausaufgaben, ich gehe raus zum Spielen, spielen. Ich gehe ins Bett. Pädli, Dinasharya. Alles klar? Ende. Tabe ka balamud? Okay, tabe ka balamud. Monad karan. Aufwachen. Aufwachen. Duschen. Ida passe frühstücken. Ida passe arbeiten. Ida passe Kaffeepause. Ida passe Fitnessstudio yanwa, Übung karanwa. Einkaufen, ඊට පස්සේ රැයට උයන්න පටන් ගන්න කොකන්. පැහැදිලිද? ඉතින් මේ වගේ දේවල් B1 එකට විතරක් නෙමෙයි A2 එකටත් ඇවිල්ලා තිබුණා. Fitness studio, Kaffee trinken, Frühstücken, Duschen, Aufwachen, Einkaufen. Alles klar? මේ ඔක්කොම exam focus කරලා තමයි හොයාගෙන ඔබට මේ ඉදිරිපත් කරන්නේ. මේ ළමයිනුත් එහෙමයි නේ. Schlafen, Frühstücken, දත් මැදිලියනම් මනම් මොකුත් නැහැ නේ සමාලට යාතර තුර ඇති. ඕකේ ඊට පස්සේ ඔෆ් දෙයර් ටොයිලට් නේ ඉඳගෙන ඉන්න ටොයිලට් එකේ. ඊට පස්සේ මේකට කියනවා ඩූෂන් නෙමෙයි බාඩන්. වතුර එක පුරවල ඒකට බහැලා ෂවර් එකකුත් ගන්න පුළුවන් බහැලා නාන එකට කියනවා බාඩන් කියලා. ඈ මොනවාද ඔෆ් වකන් ෆෘෂ්ටුකන් ටොයිලට් බාඩන් Fahrradfahren, netter Radfahren, spielen, netter Spielplätze gehen, spielen, rutschen, lesen. Alles klar? Minne me anadi. Me wa backupu gamang hemma tisim vokabbe ghadal. Tabe ka balla pi natar karan. Aufwachen. Me amon adal karan ni haare föhnen. Haare föhnen. Ite passe Kaffeepause, netter Frühstück. Ite passe arbeiten. හෝම ෆිස් වෙන්න ඇති නේ. ඊට පස්සේ චැට් එකක් දානවා කොලේගින් එක්ක. කෆේ පවුස. ඊට පස්සේ ඌබුම් ෆිට්නස් ස්ටුඩියෝ වෙන්න ඇති. නැත්නම් ඊට පස්සේ හුන් ස්පත්සියරන් ගේ. හුන් දෙක යන ස්පත්සියරන්. ඊට පස්සේ ශ්ලාව. ඇස් ක්ලා. මෙන්න මේ යන ආදී නිතර නිතර බලන්න. ඉෂ් ෆෘෂ්ටුක ඉෂ් එස සු මිටාක් ඉෂ් එස සු ආබන්ඩ්. නැත්නම් සු ආම් බ්‍රූට් කියලත් කියනවා. මේවා අතාරින්න එපා. මේක ඔබ House of Gaben හැටියට අරගෙන පුහුණු වෙන්න. මේ මොකද්ද මේ මොකද්ද මොයි මොකද්ද මේ මොකද්ද ඈ මේවා නිතර නිතර කරන නිසා මේක හරිම වැදගත්. පුළුවන් නම් අල්ලගන්න අල්ලගෙන ගොඩ වෙන්න කතා කරන්න ජර්මනියට යන්න ඔස්ට්‍රියාවට යන්න ස්විස්සර්ලන්තයට යන්න. Und alles Gute und bis dahin bis bald und tschüss.